Hi, Movie Reviews සිංහලෙන් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2006 දී රිලීස් වුණ My Wife's a Gangster කියන ෆිල්ම් එක ගැනයි. හොංකොං වල ඉන්න ගොඩක් බලගතු කළු මකර පාතාල කල්ලියේ නායකයාගේ දුව වෙන මේ ආර්යන්ව අපිට හඳුන්වලා දෙන ගමන් තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නේ. ඉතින් ඒ වෙලාවේ ආර්යන් එයාගේ තාත්තගේ ඉහළ පෙළේ රැසීමක නැටුම් මංගයකට සහභාගී වෙන ගමන් තමයි ඉන්නේ. හැබැයි තින් මේ ඇවිත්ින්න කල්ලියේ සමාජිකයන් එයාගේ තාත්තට ලැජ්ජා කරන්න ආර්යන්ව හැල්ලුවට පත් කරන්න එක එක දේවල් කියන්න පටන් ගත්තත් ආර්යන් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. එයා ගොඩක් ලස්සනට සහ දක්ෂ විදිහට මේ හෝල් එක පුරාම නටන ගමන් කඩු ශිල්පය ගැන එයාගේ දක්ෂතාවය පෙන්නද්දී මේකෙන් ඇවිත්ින්න අමුත්තන්ගේ හිත ඇදලා අරගෙන තියනවා කියලත් අපිට බලා ගන්න පුළුවන්. ඒත් මේ ඇවිත් ඉන්න පාතාල සමාජිකයන්ගෙන් එක්කෙනෙක් හිතාමතාම වීදුරුවක් කුඩු කරලා ඒ වීදුරු කෑලිමේ නැටුම වෙන තැන බිමට දානවා. ඉතින් මේකෙන් නටන ගමන් හිටපු ආර්යන්ගේ කකුල් තුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තත් එයා මේ වෙලාවේ ඒ වේදනාව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව දිගටම එයාගේ කඩුව ගොඩක් දක්ෂ විදිහට හසුරවනවා. එයා එහෙම කරන්නේ එයාගේ පසුබෑම අනිත් අයට පේන්නේ නැති වෙන්න සහ එයාගේ තාත්තගේ ගෞරවය ආරක්ෂා කරන්න. කොහොම වුණත් ටිකෙන් ටික මේ ඇවිත් ඉන්න පාතාල කල්ලි සමාජිකයන්ගේ පිළිලු කතා වැඩි වෙන්න පටන් ගද්දී ආර්යන්ට මේ ගැන තරහ යන්න පටන් ගන්නවා. පස්සෙ යා කලින් වීදුරු කෑලි බිමට දාපු කෙනාගේ ළඟට ගිහින් එයාගේ අතට කඩු පාරක් අණිනවා. ඉතින් මේක දැකපු මේ ඇවිත් ඉන්න කල්ලියේ අනිත් සමාජිකයන් ටිකත් ඇවිස්සලා ආර්යන් එක්ක ෆයිට් කරන්න යද්දීම ආර්යන්ගේ තාත්තා ඉක්මනටම මේ සිද්ධිය නවත්තලා එතන තත්ත්වය පාලනය කරලා දානවා. කොහොම වුණත් මේ ආර්යන්ට නම් Tamanට අවනම්බු කරපු පාතාල කෙනාට දීපු දඩුවම තාමත් හිතට මදි. ඒ හින්දම එයා ඊළඟ දවසේ මේ කල්ලියේ නායකයාගේ පස්සෙන් ගිහිල්ලා සැලොන් එකකදී මේ නායකයාගේ බෙල්ල කපලා එයාව එතනම මරලා දානවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මේ මරකල්ලි සමාජිකයාගේ මලගෙදර ඉවරුණාම ඒ කල්ලියේ අනිත් සමාජිකයන් දියුරනවා මේ මරණයට පලිය ගන්නවා කියලා. මේ කලබල අස්සේම අපේ channel එකේ videos බලන ඔයාලා වෙනුවෙන් රුපියල් 1000ක reloads දිනා ගන්න දිනුම අවස්ථාවක් ගන්න විදිහ ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහදී දැනගන්න පුළුවන්. අහා පව් කතාවට. ඉතින් ආර්යන්ගේ තාත්තා Tamanගේ දුවගේ ආරක්ෂාව ගැන හිතලා එයාව කොරියාවේ ඉන්න Big Boss කියන තවත් ප්‍රබල මැරකල්ලි නායකයෙක් ළඟට යවනවා. මොකද මේ Big Boss කියන්නේ ආර්යන්ගේ තාත්තගේ හොඳ විශ්වාසවන්ත යාළුවෙක් නිසා. ඊට පස්සේ මේ Big Boss ගේ කල්ලියේ ටිකක් පල්ලෙහා නිලයක සමාජිකයෙක් ඉන්නවා Han Ki-chul කියලා. ඉතින් එයාට චීන භාෂාව තේරෙන නිසාම ආර්යන්ව බලා ගන්න වැඩේ එයාට තමයි Big Boss බාර කරන්නේ. කොහොම වුණත් මේ දන්නවා වගේ දැන් රඟපෑවට ඇත්තම තත්ත්වය තමයි මේ Han Ki-chulට චීන භාෂාව ගැන මෙලෝ දැනුමක් නැහැ. ඔන්න ඕක තමයි වෙන්නේ ඉන්ටර්විව් එකේ බොරු කියලා ජොබ් එකට යන අයටත්. ඉතින් දැන් වෙන කරන්න දෙයක්වත් නැති නිසා ඊළඟ දවසේ එයයි එයාගේ ගෝලයෝයි එයාපෝර්ට් එකට යනවා මේ චීනයේ මරකාලි යුද්ධයක් ඇති කරපු පාතාල සමාජිකයව එක්කගෙන යන්න. මේ වෙලාවේ මෙයාලා භයානක පෙනුමක් තියෙන දරුණු මැරයෙක් බලාපොරොත්තු වෙද්දී එයාලට පැත්තකින් ඉන්න ආර්යන්ව එයාලා අඳුරගන්නේ නැහැ. කොහොම වුණත් මෙයාලා පුදුම කරවන ගමන් ටික වෙලාවකින් කට්ටිය තේරුම් ගන්නවා මේ ඉන්න ලස්සන ගෑනු කෙනා තමයි ඇත්තටම ආර්යන් කියන්නේ කියලා. මෙහෙම කට්ටිය එයාපෝර්ට් එකෙන් යද්දී Han Ki-chulට චීන භාෂාව බෑ වගේම ආර්යන්ට කොරියන් භාෂාවත් බැරි නිසාම එයාලා කතා කරන්නේ ගොඩක් අඩුවෙන්. ඉතින් දෙන්නට දෙන්න තේරුම් ගන්න බැරි නිසා මෙතනදී එයාලා අතර පොඩි නොසන්සුන්තාවයකුත් ඇති වෙනවා. කොහොම හරි ඊළඟට ආර්යන් පාතාල නායක Big Boss-ව හම්බ වෙන්න ගියාට පස්සේ එතනදී Big Boss එයාව ගොඩක් උණුසුම් විදිහට පිළි අරගෙන මේ කොරියාවේ ඉන්න කාලය ඇතුළත එයාට සුවපහසු ඕනම විදිහකට හොඳින් ඉන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම එයා කියනවා මේ Han Ki-chulට සහ එයාගේ ගෝලයන්ට කියලා Tamange ඕනම වැඩක් කරව ගන්නත් කියලා. ටික වෙලාවකට පස්සේ Han ඇතුළු කණ්ඩායම ආර්යන් එයාලගේ ගෙදරට එක්කන් යනවා. ඉතින් ගෙදරදි මේ කල්ලිය එයාලා සටන් කරන්න කොයිතරම් දක්ෂද කියලා පෙන්වන්න ආර්යන්ට බොරු ෂෝ එකක් දැම්මත් එයාලට කිසිම අදහසක් නැහැ මේ ඉන්න ආර්යන් කියන්නේ කොච්චර දක්ෂ සටන් ශිල්පියෙක්ද කියලා. ටික වෙලාවකට පස්සේ යොන්හි කියලා භාෂා පරිවර්තනය කරන කෙනෙක් මෙතනට එනවා මේ දෙකොල්ලෝ කතා කරන එක තේරුම් කරවලා දෙන්න. ඉතින් මේ යොන්හි කියන ගෑනු ළමයා අහිංසක කෙනෙක් වගේම එයා මේ මරකල්ලි වලට ගොඩක් බය කෙනෙක්.
ඉතින් යොන්හි මුලදී මේ මොරණ්ඩු ආර්යන් කියන රළු සහ නපුරු දේවල් වෙනුවට ඒවා ගොඩක් විනීත ලස්සන දේවල් විදිහට බොරුවට පරිවර්තනය කරලා තමයි හාන්නතුළු මේ කණ්ඩායමට කියන්නේ. ඉතින් යා එහෙම කරන්නේ ආර්යන් කියන නපුරු දේවල් වලින් මේ මැරයෝ ටික ඇවිස්සලා යාලා ආර්යන්ට කරදරයක් කරයි කියලා හිතාගෙන පස්සේ ආර්යන් යාගේ මේ බාරකාරයන්ගෙන් වැදගත් ඉල්ලීමක් කරනවා. ඒ තමයි අන්තිම වතාවට තමන්ට කොරියාවේ හිටියා කියලා ආරංචි වුණ එයාගේ අම්මව හොයාගන්න ඕනේ කියන එක. ඊළඟ දවසේ කට්ටිය කඩේකට ගියාට පස්සේ හාන්කි චූල්ගේ මේ ගෝලයන්ට තවත් මරකල්ලියක සමාජිකයන්ගෙන් කරදර වෙනවා. මෙතන ප්‍රතිවාදී කල්ලියේ ගොඩක් කට්ටිය හිටියත් වාසනාවකට වගේ එතන ආර්යන් ඉන්න නිසා මේ ප්‍රතිවාදී මැරයෝ ටිකට වැඩේ ලේසි වෙන්නේ නම් නැහැ. ඉතින් ඊළඟට ආර්යන් පොඩි මේසෙකට පයින් ගහලා ඒක මැරයෝ දිහාට ගිහින් එයාලා හැමෝම බිමට වැටුණාට පස්සේ හාන්ගේ ගෝලයෝ ටික මේ මැරයන්ට ගහන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමේදී මේ මැරයෝ ටික එයාලගේ ඇඟ පුරාම සීරින් තැලීම් ගොඩක් එක්ක එතනින් පැනලා ආපහු දුවනවා. එදා හවස ආර්යන් සහ පරිවර්තක යොන්හි එක්ක හාන්කි චූල් කෑම කන්න එළියට යනවා. ඉතින් මේ කොල්ලෝ ටික හොඳටම බිව්වට පස්සේ ඊළඟට හාන්යාගේ ගෝලයෙක් එක්ක බාත්รูම් එක පැත්තට යනවා. ඒත් හදිසියෙම කලින් මෙයාලත් එක්ක ගහගත්ත මැරයෝ ටික ආපහු මෙතනට එනවා මේ කට්ටියගෙන් පලිගන්න හිතාගෙන. පස්සේ මේ මැරයෝ කණ්ඩායම අනිත් අයට ගහන ගමන් ආර්යන්ටයි යොන්හිටයි හිරිහර කරන්න පටන් ගන්නවා. කොහොම වුණත් ආර්යන් කියන්නේ වැඩි වෙලා යන්න කලින් රතු කට්ට පනින සහ කවදාවත් ෆයිට් එකක් නැතුව පැනලා යන්නේ නැති කෙනෙක්. ඉතින් එයා ඒ වෙලේම මේ මැරයන්ට හිතා ගන්නවත් බැරි විදිහට ෆයිට් කරන්න පටන් ගන්නවා. මෙතන තනි ගැහණු කෙනෙක් පිරිමි කණ්ඩායමක් එක්ක කරන ෆයිට් එකක් හින්දා වැඩි වෙලා යන්න කලින් මැරයෝ ටික බය වෙලා එතනින් ආයෙත් පැනලා යනවා. කොහොම වුණත් මේ දේවල් සිද්ධ වෙද්දී හාන් තාමත් ඉන්නේ බාත්รูම් එකේ. පස්සේ මේ සිද්ධ වුණ දේවල් ගෝලයේ ගිහින් එයාට කිව්වත් එයාට බීලා වැඩි වෙලා ඉන්න නිසා ආර්යන් තනියෙන් මැර කණ්ඩායමකට ගහලා පැන්නුවා කියන එක හාන් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. මේ අතරේ මේ ප්‍රතිවාදී කල්ලියේ කට්ටිය ගිහිල්ලා උන සිද්ධිය එයාලගේ නායකයාට කියනවා. ඉතින් මේ විදිහට තමයි ආර්යන් ඇතුළු හාන් කීචෝල්ගේ කණ්ඩායම මේ කල්ලියේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වෙන්නේ. ඊළඟ දවසේ මේ ප්‍රතිවාදී කල්ලියේ කට්ටිය හාන්ගේ කණ්ඩායම ගැන හොඳට හොයලා බලලා ඊළඟට හාන්ටයි ආර්යන්ටයි යාළගේ මූලස්ථානයට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ දෙන්නා මූලස්ථානයට යද්දී යාළව පුදුම කරවන ගමන් දකිනවා හාන්ගේ ගෝලයෝ ටික හැමෝම වගේ එතන මේ ප්‍රතිවාදී කල්ලිය ඉස්සරහා ගුටි කාලා ඉන්නවා කියලා. පස්සේ මේක දැකපු හාන්කි චූල්ට ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාත් එක්ක තරහ ගිහින් එතන රණ්ඩුවක් පටන් ගත්තත් එයා සාමාන්‍ය සටන්කාරයෙක් නිසාම ඒකෙන් ඒ තරම් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ ආර්යන් තීරණය කරනවා හාන්කි චූල්ට උදව් කරන්න. ඊළඟට ආර්යන් යාළඟ තිබ්බ පිඟානකින් රටකජු ඇටයක් අරගෙන ඒක ප්‍රතිවාදී නායකයාගේ මූණට විසි කරනවා වගේම ඒකෙන් ලොක්කගේ සමබරතාවය නැති වෙද්දී හාන් ගහන පාරකින් එයා බිමට ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ මේ ප්‍රතිවාදී කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා හාන්ට පොළු වලින් ගහන්න පටන් ගන්නවා. මේ වෙලාවේ Tamange කට්ටියට වඩා ප්‍රතිවාදී කට්ටිය වැඩි කියලා දැනගෙනත් සහ පරදින බව පෙනිපෙනී හාන් කී චූල් Tamanට ලැබුණ රාජකාරිය කරන්න මේ ආර්යයන්ට කිසිම හානියක් වෙන්න දෙන්නේ නැතුව පරිස්සම් කරන්න ලොකු උත්සාහයක් දෙනවා. කොහොම වුණත් ඊළඟට මේ වෙලාවේ ආර්යයන් හාන්ව පැත්තකට කරලා ෆයිට් කරන්න ඉදිරිපත් වෙන්න තීරණය කරනවා. ඉතින් එයාට පුළුවන් වෙනවා දක්ෂ විදිහට ෆයිට් කරලා වැඩි වෙලා යන්න කලින් මේ මැර කල්ලියේ කට්ටියව බිමට සමතලා කරන්න. මේ අයටත් අද රෑ කෑම එක ගැන හිතන්න ඕන වෙන්නේ නැහැ. මොකද එයාලටත් රෑ කෑම එක නොමිලේ හොස්පිටල් එකෙන් ලැබෙන නිසා. ඉතින් මේ වුනේ මොකක්ද කියලා බය වුණ හාන්කි චූල් ආර්යන් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා තේරුම් ගන්නවා. ඊළඟට හාන්යාගේ කණ්ඩායම සහ ආර්යන් එක්ක ආපහු යාලගේ ගෙදරට ගියත් දැන් මෙයාලා ආර්යන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හොඳටම දන්න නිසා එයාට බය වෙලා තමයි ඉන්නේ. එදා හවස ආර්යන් සහ හාන් එකතු වෙලා උණ දේවල් වලින් ඔළුව නිදහස් කරගන්න එළියේ ඉඳන් ඩ්‍රින්ක් එකක් බෙදා ගන්නවා. කොහොම වුණත් මේ දෙන්නට භාෂා ප්‍රශ්න නිසාම වැඩිය කතා කරන්න බැරි වුණත් හාන්ට ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා එයාට ආර්යන් ගැන කැමැත්තක් ඇවිත් තියෙනවා කියලා. පේන විදිහට ආර්යනුත් හාන් එක්ක මේ ගත කරන කාලය සතුටින් ඉන්නවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ.
ඊළඟ දවසේ උදේ කණ්ඩායමේ හැමෝම කට්ටිය එකතු වෙලා උදේ කෑම එක ගද්දී ආර්යන් මෙයාලට අනුකම්පා කරනවා මොකද ෆයිට් කරන්න හැකියාවක් නැති වුණත් මෙයාලා තමන්ව බේරගන්න කලින් දවසේ ඉදිරිපත් වුණ නිසා ඉතින් එයා දැන් මෙයාලත් එක්ක ටිකක් කරුණාවන්ත විදිහට කතා කරන්න පටන් ගද්දීම පරිවර්තක යොන්හි එයාගේ වැඩ පටන් ගන්නවා මෙයා දැන් ආර්යන් කියන දේවල් ටිකක් අනදෙනවා වගේ පේන්න තමයි අනිත් අයට පරිවර්තනය කරන්නේ ඉතින් මුල් කාලේ තමන්න බය කරපු එකට යොන්හි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. මේකෙන් පස්සේ හාන්යාගේ කණ්ඩායම එක්ක එයාලගේ මූලස්ථානයට යද්දී එයාලත් එක්ක රණ්ඩු වුණ පාතාල නායකයාත් පරාජය බාර ගන්න මෙතනට ඇවිත් ඉන්නවා කියලා එයාලා දකිනවා. ඉතින් මේකෙන් ගොඩක් සතුටු වෙන බිග් බොස් එයාගේ කණ්ඩායමේ පහළ නිලයක සමාජිකයෙක් වුණ කීචූල්ව එයාගේ ප්‍රධාන තනතුරකට පත් කරනවා. කොහොම වුණත් මේ හැමදේම වෙන අතරේ හොංකොං වල මරකල්ලිය තාමත් ආර්යයන්ගෙන් පලිගන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා එයාලා සල්ලි වලට මිනි මරණ මැරව කීප දෙනෙක්වත් කොරියාවට යවනවා ආර්යන් හොයාගෙන එයාගේ පස්සෙන් යන්න කියලා. ඒ අතරේ ආර්යන් සහ කණ්ඩායම ටවුන් එකට ගිහිල්ලා එක එක සතුටු වෙන දේවල් කරන ගමන් ඉන්න වෙලාවක තමයි මේ කුලී මිනි මරුව ටික මෙතනට එන්නේ. මුලදී මෙයාලා හිතන්නේ මේ මැරයෝ හාන්ගේ පස්සෙන් එනවා කියලා වුණත් කට්ටිය ඉක්මනටම තේරුම් ගන්නවා මැර කණ්ඩායම ඇත්තටම එන්නේ ආර්යන්ගේ පස්සෙන් කියලා. ආර්යන් හොංකොං වල මැර නායකයෙක්ව මරපු නිසා මැර කල්ලි දෙකක් අතර දරුණු යුද්ධයක් මේ වෙද්දී පටන්ගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ කුලී මිනි මරුව වෙඩි තියන්න පටන් ගත්තත් හාන් ඇතුළු කණ්ඩායමට පුළුවන් වෙනවා කොහොම හරි එතනින් පැන ගන්න. කොහොම වුණත් මෙහිම පැනලා යද්දී ආර්යන්ට මේකෙන් තුවාල වෙන නිසා හැංගුණාට පස්සේ හාන් කීචූල් මේ උන දේ බිග් බොස්ට කියනවා. ඊළඟට මෙයාලා ගෙදර ආපු වෙලාවේ ඉඳන් කල්පනා කරන්න ගන්නවා මේ මිනි මරුවන්ගෙන් බේරෙන්නේ කොහොමද කියලා. ඒ එක්කම මේ කුලී මිනි මරු කණ්ඩායම දැනටමත් එයාලගේ ගෙදර ළඟටම ඇවිල්ලා ඉන්නේ කියලා එයාලා දැනගත්තට පස්සේ මෙයාලා කණ්ඩායම් දෙකකට වෙන් වෙලා එතනින් පැනලා යන්න තීරණය කරනවා. ඒ හාන් කීචූල් ආර්යන් එක්ක සහ පරිවර්තක යොන්හි ගෝලයෝ ටික එක්කත් විදිහට. ඊළඟට අපිට බලාගන්න පුළුවන් හාන් ආර්යන් එක්ක කාර්කේ පැනලා යද්දී මැරයෝ කණ්ඩායමක් මෙයාලව පන්නගෙන යන විදිහ. ඒත් වාසනාවකට වගේ මේ මැරයන්ගේ කාර්ක ලොරියකට හැප්පෙන නිසාම ඒ අවස්ථාවෙන් හාන් සහ ආර්යන්ට පුළුවන් වෙනවා එතනින් පැනලා යන්න. ඊළඟට හාන් තීරණය කරනවා දෙන්නට ආරක්ෂා වෙලා ඉන්න හාන්ගේ ගෙදරට ගිහින් මේ මැර කණ්ඩායමෙන් හැංගිලා ඉන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ගම්පලතේ ඉන්න එකෙන් මෙයාලට හොඳ අවස්ථාවක් ලැබෙනවා ටිකක් නිදහසේ ඉන්න වගේම හොඳ වාතාශ්‍රය ටිකක් ගන්නත්. ඒ අතරේ හාන් කීචූල්ගේ අම්මලා හිතන්නේ මේ ඉන්න ආර්යන් කියන්නේ හාන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් එයාලා ආර්යන්ට තෑග්ගක් විදිහට දෙන්න කියලා එයාලගේ පරම්පරාවෙන් ආපු මාලෙකුත් මේ ඉන්න හාන්ට දෙනවා. ඉතින් ඉස්සරහට මොනව වෙයිද කියලා කිසිම අදහසක් නැතුව මේ දෙන්න ආරක්ෂිතව එදා රෑ හාන්ගේ ගෙදර ගත කරනවා. කොහොම වුණත් අපිට බලාගන්න පුළුවන් වෙනවා හොංකොං වල ඉන්න ආර්යන්ගේ තාත්තා ආරක්ෂිතව නෙමෙයි ඉන්නේ කියලා. එයා තමන්ගේ ගෝලයෙක් එක්ක රැසීමක් තියලා ඉවර වෙද්දී ඒතන හදිසියෙම පුපුරලා ගිහින් එයාට දරුණු විදිහට තුවාල වෙනවා. ඒ අතරේ ඊළඟ දවසේ හාන් කීචූල් එයාගේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න එයාලගේ සුපුරුදු තැනට ගියාට පස්සේ ආර්යන් එයාගේ තාත්තට කෝල් එකක් දෙන්න එළියට යද්දී හදිසියෙම එතනට කුලී මිනි මරුව ටික එනවා කියලා එයා දකිනවා. ඉතින් මේ වෙලාවේදී මේ ඉන්න කුලී මිනි මරුව ටික මූවි රිවිස් සිංහලෙන් අපේ channel එකට තාමත් subscribe කරලා නැහැ කියලා දැනගත්ත ආර්යන් ඉක්මනටම එයාගේ ළඟ තියෙන කිසි දෙකක් විසි කරලා මිනි මරුව දෙන්නෙක්ව එතනදීම මරලා දානවා. ඉතින් අන්තිමේදී ඉතුරු වෙන්නේ මේ කණ්ඩායමේ නායිකාව විතරයි වගේම එයත් ඇත්තටම ආර්යන් වගේම දක්ෂ සටන්කාරයා. ටික වෙලාවකට පස්සේ මේ දෙන්න ගොඩක් දරුණු විදිහට කඩු ෆයිට් එකක් පටන්ගෙන එයාලා මෙහෙම ෆයිට් කරගෙන යද්දී මේ ගැහණු කෙනාගේ අතින් ආර්යන්ට පොඩි තුවාලයක් වෙනවත් එක්කම එයා තේරුම් ගන්නවා මේ ගැහණු කෙනා තමන්ට වඩා සටන් කරන්න දක්ෂයි කියලා. ඉතින් මේ වෙලාවේ තමන්ගේ මොලේ කල්පනා කරන ආර්යන් එතන තියෙන ලොකු පිදුරු ගොඩක් අස්සේ හැංගෙන්න තීරණය කරනවා.
පස්සේ මේ කුලී මිනි මරු ගැහණු කෙනා පිදුරු ගොඩ හැමතැනටම කඩුවෙන් නැන්නේ ගමන් ආර්යන්ට තුවාල කරන්න උත්සාහ කරත් එයා ඒකෙන් සාර්ථක වෙන්නේ නැහැ වගේම ඒ වෙලාවේ ආර්යන්ට පුළුවන් වෙන්නවා පහළ ඉඳන් පාරක් ගහලා මේ කෙනාට මාරාන්තික විදිහට තුවාල සිද්ධ කරලා එතනින් පැන ගන්න ඊළඟ සීන් එකෙන් ආර්යන්ට යාගේ අම්මා ඉන්න තැන දැනගන්න ලැබෙනවා වගේම පස්සේ ආ හාන් සහ යොන්හි එක්ක ඉක්මනටම යාගේ අම්මව හම්බ වෙන්න යනවා කොහොම වුණත් මෙතනදී යාට දැනගන්න ලැබෙනවා යාගේ අම්මා මේ වෙද්දි වෙන පවුලක් හදාගෙන සතුටින් ජීවත් වෙනවා කියලා යාගේ දුවට දාලා තියන්නේ ආර්යන්ගේ නමමයි කියලා ඉතින් මේකෙන් Tamanගේ හිත බිඳුන නිසාම ආර්යන් යාගේ අම්මට කතා කරන්නෙත් නැතුවම කඳුළුත් පුරවගෙන එතනින් යන්න යනවා ඉතින් මේ විදිහට යාගේ බලාපොරොත්තු බිඳිලා ගිය නිසා කීචුව Tamanගේ හිතේ තියෙන කැමැත්ත ආර්යන්ට කිව්වත් ඒක ගණන් ගන්නේ නැතුව එයා කොරියාවෙන් යන්න තීරණය කරනවා ඊළඟට ආර්යන් හොංකොංග වලට ආවට පස්සේ දකින්නවා කලින් උන පිපිරීමෙන් පස්සේ උන දරුණු තුවාල නිසා එයාගේ තාත්තා ඉන්නේ මරණාසන්න වෙලා කියලා ඊට පස්සේ ආර්යන්ගේ තාත්තා Tamanගේ දුවව අවසාන වතාවට දැකලා වැඩි වෙලා යන්නේ නැතුව මේ ලෝකෙන් සමු ගන්නවා ඊළඟ දවසේ හානුත් හදිසියෙම හොංකොංග වලට ඇවිත් තියෙනවා ආර්යන්ට උදව් කරන්න හිතාගෙන ඊට පස්සේ ආයෙමත් ආර්යන්ට Tamanගේ කැමැත්ත කියලා යාගේ පවුලේ මාළේ දුන්නාට පස්සේ ආර්යන් එක සතුටින් පිළිගන්නවා කොහොම වුණත් ආර්යන් අදිෂ්ඨාන කරගන්නවා මොන දේ වුණත් එයාගේ තාත්තව මරපු අපරාධකාරයන්ගෙන් පළිගන්නවා කියලා ඉතින් ඊළඟට ආර්යන් යාගේ තාත්තගේ මරණයට වග කියන්න ඕන ප්‍රතිවාදියෙක්ගේ වෙඩින් එකකට යනවා කියලා අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම මෙතනේ පාතාල කණ්ඩායමේ නායකයා ඉන්නවා කියලාත් ආර්යන් දකිනවා ඊළඟට ආර්යන්ට පුළුවන් වෙනවා එතන මනමාලි විදිහට බෙස් වලාගෙන මේ නායකයා ළඟට ලන් වෙන්න. ඊට පස්සේ මනමාලයා සහ මනමාලි එකතු වෙලා මේ පාතාල නායකයාගෙන් ආශිර්වාද ගන්න යද්දීම හදිසියෙම ඒ වෙලේ ආර්යන් කඩුවක් ඇදලා අරගෙන ඒකෙන් එතන නායකයාට කඩුපාරක් ගහනවා. ඉතින් මේ වෙලාවේ මෙතන ඉන්න අනිත් මැරෝ හැමෝම ආර්යන්ට පහර දෙන්න දුවගෙන එද්දී මෙතන ලොකු කලබලයක් ඇති වෙනවා. කොහොම වුණත් එයාලා ආර්යන්ට පහර දෙන්න කලින් ඒ වෙලාවෙම කීචෝල්ට සහ එයාගේ ගෝලයෝ ටිකට එතනට එන්න පුළුවන් වෙනවා. මෙතනදී දක්ෂ ආර්යන්ට මේ වෙඩි උණ්ඩ වලින් බේරන ගමන් තනියෙන්ම මෙතන ඉන්න පාතාල සමාජිකයන් කිහිප දෙනෙක්වම බිමට දාන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙලාවේ තමන්ට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා කියලා තීරණ ගත්ත පාතාල නායකයා එතනින් පැනලා ගියත් ආර්යන් යාගේ පස්සෙන් දිගටම පන්නගෙන යනවා. කොහොම වුණත් මේ පස්සෙන් පැන්නilla වැඩි වෙලා තියෙන්නේ නැහැ. මොකද මැරයෝ කට්ටියක් උමගක ඇතුල් වෙන තැන ඉඳන් ආර්යන් එක්ක ෆයිට් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඊළඟට ආර්යන් මේ අයත් එක්ක ෆයිට් කරලා ඊළඟට ඉස්සරහට යද්දි හැමෝම බය මේ ලොක්කගේ දකුණු අත වගේ ඉන්න මැර සමාජිකයටත් ආර්යන් එක්ක ෆයිට් කරලා දිනන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ආර්යන්ට පුළුවන් වෙනවා වෙඩි වලින් බේරිලා එයාගේ පපුවට පිහියකින් අනින්න. ඊකෙන් පස්සේ ආර්යන් අන්තිමට ආයම පාරක් මේ පාතාල නායකයාට මුහුණ දෙන්න එයා ළඟට යනවා. ඉතින් ආර්යන් කඩු දෙකක් අරගෙන එයාත් එක්ක ෆයිට් කරන්න හදද්දී මේ ලොක්කත් සාමාන්‍යව ෆයිට් කරන්න එනවා වගේ රඟපාලා අන්තිමට මූණ හිනාවක් එක්ක එයාගේ තුවක්කුවෙන් ආර්යන්ට වෙඩි තියනවා. ඒ වෙඩිල ආර්යන්ගේ කකුලට වදිනවත් එක්කම ලොක්කා තුවක්කුව ආර්යන්ගේ ඔළුවට තියලා හිනා වෙන ගමන් එයාව ඉවර කරලා දාන්න හදද්දීම ඒ වෙලේ හාන් එතනට ඇවිත් මේ මැර ලොක්කගේ අවධානය එයා පැත්තට හරව ගන්නවා. කොහොම වුණත් අවාසනාවකට මේ වෙලාවේ එයා හාන්ට වෙඩි තියනවත් එක්කම හාන් ඒ බිල්ඩින් එකේ වහලෙන් පල්ලෙහාට වැටෙනවා. ඉතින් මේ වුණ දේ ආර්යන්ට ෂොක් එකක් වගේම දුකක් හිතුණත් ඒක යට කරගෙන කොහොම හරි මේ ලොක්කාට කඩුපාරක් අනින්න එයාට පුළුවන් වෙනවා. ඊළඟට ආර්යන් Tamanගේ පිහියක් ලොක්කාගේ පපුවේ ඇනෙන්න විසිකරාට පස්සේ එයාවත් මේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට වැටිලා මැරෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ආර්යන් හාන් කීචුල්ව හොයන්න පටන් ගද්දි දකිනවා වාසනාවකට වගේ කීචුල් වැටිලා තියන්නේ කුණුලොරියක් උඩට නිසා එයාට කිසිම හානියක් වෙලා නැහැ කියලා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ආර්යන් යාගේ තාත්තගේ කළු මකර පාතාල කල්ලියේ නිල නායකයා විදිහට වැඩ බාර අරගෙන තියනවා කියලා. මේ වෙලාවේ හාන් කීචු ලාපහු හොංකොංග වලට යන්න හිතාගෙන එයාපෝට් එකට යනවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. මේ අතරේදී පැහැදිලිවම මේ දෙන්නගේ බැඳීමක් තේරුණ ආර්යන්ගේ තාත්තගේ දකුණු අත වගේ හිටපු කෙනා ආර්යන්ට උපදෙසක් දෙනවා කීචූල්ට යන්න දෙන්න එපා කියලා. හරියට එයාගේ තාත්තා එයාගේ අම්මට යන්න දුන්නට පස්සේ තාත්තා උනා වගේම ආර්යන්ටත් පසුතැවෙන්න සිද්ධ වෙයි කියලා.
ඉතින් මේ උපදෙස හිතට ගත්ත ආර්යන් එයාගේ කල්ලියේ ලොකු පිරිසක් එක්ක කීචුල් එයාපෝට් එකට යන අතරතුරේදී එයාව නතර කරලා කවුරුවත්ම හිතුවේ නැති වැඩක් කරනවා. ආර්යන් හාන් කීචුල්ට මෙතනදීම විවාහ යෝජනා කරනවා. ඉතින් පේන විදිහට නම් මේ යෝජනාවට දෙන්න පුළුවන් එක උත්තරයක් විතරයි. ඊළඟට හාන් කීචුල් මේ යෝජනාව පිළිගන්නවා වගේම මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ මේ දෙන්න හොංකොං වල පාතාලේ ඉන්න ප්‍රබලම මැරජෝඩුව විදිහට මේකෙන් පත් වෙන ගමන්. අපේ channel එකේ videos බලන ඔයාලා වෙනුවෙන් රුපියල් 1000ක රීලෝඩ් එකක් දිනා ගන්න කරන්න තියෙන්නේ channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට comment එකක් දාන්න එක. තමන්ගේ ලස්සන වැඩිකමට කෙල්ලොන්ගෙන් බේරෙන ස්කෝලෙට හෙල්මට් එකක් දාගෙන ගිය කොල්ලෙගේ කතාවක් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ රිවිව් එකෙන් හමු යමු. හැමෝටම සුබ දවසක්.